උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල ජාතික පොසොන් මහ උත්සවය හෙට මිහින්තලේදී සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී අද සහ හෙට මුළු දිවයිනටම ඇදිරි නීතිය අද දිනේ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන් ගණන 1749ක් ඊයේ දිනට පමණක් 66 දෙනෙක් ලොව පුරා කොවිඩ් ආසාදිතීන් 65 ලක්ෂය ඉක්මවයි සිසුන් බිලියන 1.6කට අධ්‍යාපන කටයුතු අඩාල වෙයි මැතිවරණය අගෝස්තු මුල් සතියේ පැවැත්වීමට හැකි නලින්ද ජයතිස්ස කියයි මැතිවරණයට කොමිසම තවමත් සූදානමක් නැහැ ෂෙහාන්ගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1749 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ඊයේ දින නව කොරෝනා ආසාදිතින් 66 දෙනෙක් හමු වීමත් සමගයි कोविड-19 वायरस आसादने आसादीन हेट हाई दिन बिलवे दिन तहरूणा වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ මෙතර වෛරස ආසාදනයේ වී ඉන් පූර්ණ සුවය ලැබුපුත් ක්ලින් සංඛ්‍යාව 836ක්. එසේම වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුණු රෝගීන් සංඛ්‍යාව 902ක්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යන ලැබුණ නිරෝධායන මධ්‍යස්ථානවල පුත්කලින් 11669 දෙනෙකු මේ වන විට නිරෝධායන කටයුතු අවසන් කොට නිවෙස් බලා පිටව ගොස් ඇති බවයි. එසේම ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යන ලැබුණ නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුල පුත්කලින් 5257 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් වෙමින් සිටිනවා. අද සහ හෙට යන දෙදින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. ඊයේ රාත්‍රියේ 10ට පැන වූ ඇඳිරි නීතිය ලබන 6 වෙනි සෙනසුරාදා අලුයම 4ට ලිහිල් කරන බවයි ජනාධිපති මාත්‍යංශයේ සඳහන් කළේ. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අද සහ හෙට යන දෙදින රට තුල විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ රාත්‍රී 10 සිට එළඹෙන 6 වනදා අලුයම 4 දක්වා ඇඳිරි නීතිය මේවන විට ක්‍රියාත්මකව පවතිනවා. ඒ අනුව හෙට දිනට යෙදී තිබෙන පොසොන් පොහොය දිනේද දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ රට පුරා පොලිස් සහ හමුදා මාර්ග බාධක යොදවා ඇති අතර අත්‍යවශ්‍ය සේවා සහ ඇඳිරි නීති බලපත්‍රයක් සහිත පුද්ගලයින්ට පමණක් ඇඳිරි නීති කාල සීමාව තුළ ගමනාගමණයට ඉඩ ප්‍රස්තාව හිමිවනවා. ඊයේ රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ඇතැම් නගර දිස්වූයේ මේ අයුරින්. පොසොන්පුර
පසළොස්වක බොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝතා සජීව විකාශය ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිතුන් අභියස සිට ඔබ වෙත ගෙනීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. මේ අතර මෙවර ජාතික පොසොන් දින උත්සවය පැවැත්වෙන්නේ මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගනිමින්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට බුදුදහම රැගෙන ආ දිනය පොසොන් පොහෝ දිනය ලෙස සැලකෙනවා. ඒ අනුව හෙටට යෙදී තිබෙන පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආරෝග්‍ය පරමාලාභා යනුවෙන් මෙවර නම් කර ඇති රාජ්‍ය පොසොන් උත්සවය වැඩසටහන් රාශියකින් සමන්විත වෙනවා. මෙම ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ සියලු සෞඛ්‍ය අංශවල නිර්දේශ මතයි. මේ අතර හෙට දින සියත අපද සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය සියලු වෛද්‍ය නිර්දේශයන් අනුගමනය කරමින් අනුරාධපුර ශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටිනවා. හෙට උදෑසන සිට සියත ටීවී ඔස්සේ එම සුමధుර ධර්ම සාකච්ඡා ඇතුළත් සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය ඔබට හෙට උදෑසන සිට නිවසේ සිට නැරඹීමට අවස්ථාව හිමිවනවා. මේ අතර හෙට දිනට යෙදී තිබෙන පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් ත්‍රිනිකායක මහනාහිමිවරු සිය පොසොන් පණිවිඩ මෙලෙස නිකුත් කර තිබුණා. තිංගිය අවුරුද්දේ වගේම මේ වර්ෂයේදීත් අපිට ඒ පොසොන් උත්සවය සිත් වූ පරිදි මෙනෙහි කිරීමට ඒ සඳහා කටයුතු සිද්ධ කිරීම සඳහා අවකාශ ලැබෙන්නේ නැති බවක් පේනවා. ඒ නිසා මේ වරත් තමන්ගේ නිවෙස්වලම සිටමින් ශීල සමාදාන ආදී කටයුතු එවැගේම ආගමික කටයුතු ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් තමන්ගේ නිවස තුළදීම සිද්ධ කරගන්නටයි වෙලා තිබෙන්නේ. සෑම දිනම සාමකාමීව ඒ කටයුතු සිද්ධ කරන හැටියට අපි විශේෂයෙන් මතක් කරනවා. මේවර පොසොන් පොය සමරුමේ රාජ්‍ය උත්සවයේ තේමාව ආරෝග්‍ය පරමාලාභා. ඒ බුදු වදන හරියටම අර්ථවත් කරගන්න නම් පොසොන් පොය දිනයේ ඔබට ගත කරන්න වන්නේ ගෙදරමයි. එදාට ඇඳිරි නීතිය. ඒක වරදක් නැහැ. එහෙම නොකළොත් රජයේ ආයාසයෙන් බේරාගත් අපේ රට වෙනත් රටවල් වගේ මහා පරිමාණයෙන් ළඩ වෙන්න පුළුවන්. ඔබට අනි සියලුම වරප්‍රසාද ලබන්නට පුළුවන් නිරෝගීව ජීවත් වුණොත්. ළඟම එන්න පොසොන් මහා පින්කම ඉතාම උත්කර්ෂවත්ව පැවැත්වීමට තමයි බෞද්ධ හැමදෙනාම හිතාගෙන හිටියේ. නමුත් අපේ වෛද්‍ය තුමන්ලාගේ අනුශාසන පරිදි එක වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ අනුව අපි තම තමන්ගේ විහාරස්ථාන ඒ වගේම නිවෙස් මේවට වෙලා තමන් ඒ ආගමික වටාවත් සිල් සමාදන් වීම ඒ වගේම බණ භාවනා කිරීම එමෙන් දානමය පින්කම් මෙන්න මේවා සියලුම දේ සිල් සමාදන් වීම ආදී කටයුතු තමන්ගේ නිවසේ සිට තමන්ගේ පන්සලේ සිට ඒ තමයි ඒ කටයුතු ආගමික වටාවත්. මේ අතර මෙවර පොසොන් පොහො දිනය නිමිති කර ගනිමින් අනුරාධපුර සූදානම් වන ආකාරය පිළිබඳව මාධ්‍ය හමුවක් ඇඳවමින් ජනතාව දැනුවත් කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර පොසොන් උත්සවය වෙනදාකට සිද්ධ වෙන්නේ ජාතික පොසොන් උත්සවය හැටියට අපි සලකන්නේ අනුරාධපුරයේ මෙවර එහෙම මහජනය සහභාගී වෙන්නේ සහභාගී කරගන්නත් බෑ පවතින නීති රීති අනුව දෙවැනි දා ඉඳන් අටවෙනිදා වෙනකම් පොසොන් සතිය හැටියට ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. මේ පොසොන් සතිය තුළ ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන සිද්ධාස්ථාන මුල් කරගෙන ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දීලා සෙනඟ සහභාගීත්ව වෙන්නේ නැතුව මාධ්‍ය මගින් මුළු රටටම විකාශනය වෙන ආකාරයට වැඩසටහන් තමයි සංවිධානය කරලා තින්නේ. සම්බුද්ධ පූජාවන් ඒ වගේම සීමිත පිරිසක් සිල් සමාදන් කරන ඒ පිරිසත් නිරෝධායන නීති අනුව ඈතින් තියලා කල්තිය සෞඛ්‍ය අංශවලට ලයිස්තු යවලා වැඩිහිටියෝ විශාල වශයෙන් වයස්ගත පුද්ගලයෝ සහ දරුවෝ අයින් කරලා අර ඒක රටට පණිවිඩයක් දෙන්න මේ සීල ව්‍යාපාර අපි සිදු කරනවා කියලා අර නිවසල ඉන්න අයට ආදර්ශයක් දෙන විදිහට තමයි ඒක කරන්නේ. ඒ අනුව රුවන්වැලිසෑයේ 250ක් විතර සියලු පරීක්ෂා කිරීම කරලා ඉවරලා සීල ව්‍යාපාරයක් හෙටට යනවා. මිහින්තලේ දින සතිපිරිත සහ අනුබුදු මිහිඳු මාහිමි පූජෝපහාර පෙරහැර මෙවර පැවැත්වෙන්නේ වෙනදා පැවැත්වුණු ආකාරයට. ඒ නිසා ඒ වෙනුවට නිරෝධායන නීති අනුගමනය කරමින් සෞඛ්‍ය නිර්දේශ අනුව ධාතු ගර්භයේ ස්වාමින් වහන්සේලා ඈතින් වඩම්මෝල රාත්‍රී මුරුල්ලේ එක රාත්‍රියක් විතරක් සම්පූර්ණයම රතන සූත්‍රයේ මුළු ලෝකෙටම රටට මේ රෝගී තත්ත්වෙන් දුර වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන රතන සූත්‍රයේ
අධ්‍යයනය කරනවා රාත්‍රිය මුළුල්ලේම ඒකත් සියලු සෞඛ්‍ය නිර්දේශයන් පිළිපදිමින් තමයි කරන්නේ मेरठ सियलु जातींट बीएनहा सेकेंडरव जीवत्वीमट अवश्य वटपिटाव निर्माणय किरीम रजय वगकीम बव सम कैबिनेट प्रकाशक अमात्य बंदुल गुणवर्धन महता पवसनवा एयद कैबिनेट तीरण दनुम दीमे माध्य हमुवट सहभागी वेमिन සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජන කොටස් වලට බියෙන් හා සැකෙන් තොරව තමන්ගේ නිවස තුළ ජීවත් වීම සඳහා ව්‍යාපාර කටයුත්තක් කර්මාන්තයක් ව්‍යාපාරයක් කරගෙන ඉඳීම සඳහා කප්පන් හෝ වෙනත් දේ නොගෙවා නිදහසේ ජීවත් වෙන්න හා ජීවනෝපාය සලසන්න ඉඩකඩ සැලසීම රජයේ ප්‍රධාන වගකීමක් ලෙස අතිගරු ජනාධිපතිතුමා සලකනවා. කොවිඩ් වසංගතයෙන් අපේ රට මුදාගත් ජනාධිපතිතුමා මේ මද්ද්‍රව්‍ය ඌදුරෙන් සහ පාතාල ක්‍රියාකාරකම් වලින් මේ රට නිදහස් කර ගැනීම සඳහා වෙන විශේෂ ක්‍රියාමාර්ගයක් අරන් තිබෙනවා. යම් කිසි ගමක නිරාවුද අවින්සක මිනිසෙකුට කිසියම් තර්ජනයක් කප්පම් ගැනීමක් මද්ද්‍රව්‍යයක් හෝ යමක් පිළිබඳ ග්‍රාම නිලධාරීතුමාට දැනුම් දෙන්න පුළුවන් ප්‍රදේශයේ පොලිසියට දැනුම් දෙන්න පුළුවන් ප්‍රදේශයේ පොලිසිය විසින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊට ඉහළට ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන් දේශපාලන පක්ෂ පාට ඥාති හිත මිත්‍රාදී ભેදයකින් තොරව නීති අකුරටම ක්‍රියාත්මක කිරීමේ කාර්ය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මේ වසරේ අප්‍රේල් මාසයේ දක්වා පැවතිච්ච අධික නියන් තත්ත්වයේ හේතුවෙන් මේ රටේ තේ වගාවට විශේෂ හානියක් සිදු වෙලා තිබෙනවා තේ පැල මිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයටපත් වෙලා තිබෙනවා මිය ගොසින් තිබෙනවා අපි බලාපොරොත්තු වෙනවා විනාශයටපත් වෙච්ච තේ පැල සඳහාත් අලුතෙන් තේ පැල ඉදිරි මාස දෙක තුලදී ලබා ගන්න. ඒ හරහා තේ කර්මාන්තයේ පුනරුද්ධේ විශේෂයෙන්ම පසුගිය වසර දෙකක කාලය තුල 2018 වසරේදීත් 2019 වසරේදීත් ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300ක් 303ක් අතර ප්‍රමාණයක ස්ථාවරව පවතිනවා. මීට පෙර එක් වතාවකදී කිලෝ මිලියන 340ක විශාල නිෂ්පාදනයක් රටේ සිදු වෙලා තිබෙනවා. අපේ බලාපොරොත්තුව 2020 සහ 21 වසර තුල තේ කර්මාන්තයේ පුනර්ජීවනය වෙනුවෙන් තේ පැල රෝපණය කිරීමත් අපේ නිෂ්පාදන ධාරිතාවේ අවම වශයෙන් කිලෝ මිලියන 350ක් දක්වා ඉහළ යාමත් වැරමුණු කරගෙන කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබල වේගය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් ගාල්ලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අභිවර්ධන සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් මාධ්‍ය හමු දෙකකදී මෙලෙස අදහස් පළ කර සිටියා. සුළුතර එක්සත් ජාතික පක්ෂ නායකයින්ට මේ මැතිවරණයේදී තීන්දුව දෙකක් ගන්න තියෙනවා. පළවෙනි එක තමයි එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවෙච්ච කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත වෙච්ච සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාව අගමැති කරවීමේ සටනට සමගි ජනබලවේගයත් එක්ක ඒකරාශි වෙලා ආණ්ඩුවට එරීව අරගලයක් කළා මේ රටේ එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවෙච්ච අලුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහයෝගය දීම තමයි ප්‍රධාන එක. දෙවෙනි එක මොකද්ද? මේ දැන් ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂයේ සුළුතර නායකින්ගේ ප්‍රකාශ තුලින් අපට පැහැදිලි වෙන කාරණයක් තිබෙනවා. ඒ තමයි තවදුරටත් සම්ප්‍රදායනුකූලව ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රාජපක්ෂවරුන් ශක්තිමත් කරන රාජපක්ෂවරුන් බලය ශක්තිමත් කරන වැඩපිළිවෙල වලට සහයෝගය දීලා එයට මුකු ගහලා එක්සත් ජාතික පක්ෂය වලපල්ලට යවනවාද කියන එක තීන්දු කරන්න සිද්ධ වෙනවා හැමදාමත් කරපු ඩීල් එක තවදුරටත් ඉස්සරහට ගෙනියනවාද කියලා. හැබැයි ඔය කියන කණ්ඩායම් බොහෝ වෙලාවට කරලා තිබෙන්නේ එහෙම කරන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයේ පාවලා දීලා රාජපක්ෂ දේශපාලනය සමග දේශපාලනය කිරීම. දැන් එක්සත් ජාතික පක්ෂයට අවවාද අනුශාසනා ලබා දෙන්න හදන්නේ මේ රාජපක්ෂ පාලනය සමග එක්සත් ජාතික පක්ෂයේ පාවලා දීලා ක්‍රියා කරපු පිරිස් කියන කාරණා සම්බන්ධයෙන් අපිට එච්චර වැදගත්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පරාජයකට පස්සේ ජයග්‍රහණය කරා යන්න නම් ඒට මුණ දී යුතුව තිබෙනවා. එතකොට පක්ෂයක අපේක්ෂකයෙක් වූ නායකයෙක් පරාජය හමුවේ ඒට මුණ දෙන්න බැරි නම් මං හිතන්නේ වුන් දේශපාලන නායකත්වයකට සුසු පුජ්‍යලයන් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මං හිතනවා තව මාස කීපයක් යනකොට මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැතුව බැරි තත්ත්වයක් උදා වෙන තැනට ආර්ථික කොරෝනාව ගෙනල්ලා තිබෙනවා. ඊටාම භයානක තැනක ආර්ථික ප්‍රතිපත්ති බොහොම වංචනික ලෙස හැසිරවීම තුළ බරපතල ඛේදවාචකයකට මහ ජනතාව මුහුණ දෙමින් සිටිනවා. රටතුල කොරෝනා වෛරසය පාලනය කර ඇති අවස්ථාවක මැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාවක් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන් මහතා පවසනවා. එයද පෙරවරුවේ 06:55 පිළිසඳර වැඩසටහනට එක් වෙමින් ප්‍රධාන අභියෝග කීපයක් ආණ්ඩුවට එනවා. ඒක තමයි එක පැත්තකින් කොවිඩ් 19 පාලනය කිරීම.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තිනවා මේ අවුරුදු දෙකක්වත් ඉස්සරහට යන්න පුළුවන්. ඒක ඒ රටවල් ඒ තත්ත්වය කළමනාකරණය කිරීම අනුවයි තීන්දුව වෙන්නේ. නව ශ්‍රීලන්තේ වගේ රටක් 1600ක පමණ ප්‍රමාණයක් ආසාදිත නිසා 35ක් පමණ මියගිය අවස්ථාවක මාස දෙකහමාරක් රට ලොක්ඩවුන් කරලා තිබිලා දැන් ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා දකුණු කොරියාවේ මහමැතිවරණේ කොවිඩ් තියෙද්දිම තිබ්බා. ඉතින් මම ඒකෙන් කියන්නේ අපි එසේ කළ යුතුයි කියන කාරණය. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ රජයට තියෙන අවශ්‍යතාවයේ නිදා සාධාරණ මැතිවරණයක් පැවැත්ති. මොකද ඒක ඊළඟට යන්නේ මැතිවරණ කොමිසමට. කොවිඩ් හැදිලා මිය ගිය මෙතෙක් සංඛ්‍යාව 11යි. හැබැයි 88 ජනාධිපති මැතිවරණය පැවැත්වුවේ අවසාන දින කීපය දක්වා එනකොට හැමදාම රාත්‍රී 11 සිට පෙරවරු 4 දක්වා ඇඳිරි නීති තියෙනවා. ආසාදිත සංඛ්‍යාව 1700ක පාලනය කරගෙන තියෙනවා. මේ මාස 3ක් තිස්සේ. මාසකට වැඩි කාලයක් තිස්සේ සමාජය තුලින් රෝගීන් හඳුනාගෙන නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුල මැතිවරණ කොමිසමට දැන් ගිහිල්ලා තියෙන බලයත් එක්ක එතුමාට පුළුවන් නිදා සාධාරණ මැතිවරණ කරන්න. ඉදිරි මහමැතිවරණය අගෝස්තු මස මුල් සතිය තුල පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් දේජයතිස්ස මහතා පවසනවා. ඒ මහතා මේවා ප්‍රකාශ කළේ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මැතිවරණ පවත්වන දිනයක් කිව්වේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළි අරගෙන තිබෙනවා මැතිවරණ කොමිසම විසින් අප්‍රේල් 25 ඡන්දේ නොපැවැත්වීම ඒ ගත්ත තීන්දුව හරිය කියලා. ඒ වගේම ජුනි 20ත් මැතිවරණ නොපවත්වන්නට මැතිවරණ කොමිසම විසින් ගත්ත තීන්දුව නිවැරදි කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළි අරගෙන තිබෙන්නේ. මොකද ජනතාව ගැන හිතලා මැතිවරණ කොමිසම ඒ තීන්දුව නොගත්තා නම් මෙලහකට අපේ රටේ කොරෝනා රෝගීන් ලක්ෂ ගණනක් වාර්තා වෙන ඉඩ කඩ තිබුණා. මැතිවරණ කොමිසම විසින් ඒ ගත්ත ක්‍රියාදාමය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීම මේ රටේ ජනතාවගේ පැත්තෙන් ලබපු ජයග්‍රහණයක්. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ගිහිලා නැහැ. කවුද ඡන්ද දෙන්න ඕනේ කියලා. දැන් මැතිවරණ කොමිසම පුළුවන් අපි හිතන හැටියට අගෝස්තු මාසෙ විතර ඡන්දය පවත්වන්න. මැතිවරණ ඉක්මනට පවත්වන්නට ඕනේ. මොකද 2015 අගෝස්තු මාසෙ තමයි පාර්ලිමේන්තු මහමැතිවරණය තිබුණේ. මේ අවුරුද්දට අවුරුදු 5ක් ගත වෙනවා මහමැතිවරණය පවත්වලා. ඉතින් අගෝස්තු මාසෙ වගේ මුල් සතිය වගේ ඡන්දය ලබා ගන්නට අපි හිතනවා. මැතිවරණ කොමිසම කටයුතු කරයි කියලා විශ්වේශාධිකරණයේ කියලා තිබෙන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් පිළි අරගෙන ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි මැතිවරණය පවත්වන්න ඕන කියලා. දැන් මැතිවරණ කොමිසමට තිබෙන්නේ ඒ ක්‍රියාදාමය දියත් කරන්න. මහමැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තවමත් සූදානම්ක් නොමැති බවට පෙනී යන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. තව වෙනතුරු මැතිවරණ කොමිසම මැතිවරණයේ පැවැත්වීම සඳහා සූදානම්ක් නැහැ. අධිකරණය විසින් මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය කොළේලිය දල්වලා තියෙන අවස්ථාවකත් මැතිවරණයේ කල් දැමීමට කූට උපක්‍රමයක් ප්‍රතිවර්ණ කොමිසම භාවිත කරනවා කියන කාරණාව පේන්න තියෙනවා. මෙතනින් එහාට ගියපු තව කාරණාවක් තියෙනවා. දැන් මේ මැතිවරණයේ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ පාර්ලිමේන්තුව පිහිටුවීම මලක් වුණා වගේම දැන් බලන්න අපේ රටේ ජනතාව දහසක් බලාපොරොත්තු මැද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව නායකත්වයට අරගෙන ආවා. ඒ ඡන්දෙට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වීමත් එතුමා ජයග්‍රහණය කිරීම වැළැක්වීමත් ඒ සඳහා අවශ්‍ය සියලුම සම්මත නොවන ක්‍රියාමාර්ග පවා අරගන්න එවකට විපක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධාන විවිධ උපක්‍රම බලපෑම් කරා. ඒකේ එක පාර්ශවකරුවෙක් හැටියට එදත් මහ ජනතාව මැතිවරණ කොමිසම හුවා දැක්වුවා. හැබැයි මැතිවරණ කොමිසම අවුරුදු 5කට පත්වෙච්ච ජනාධිපතිවරයාව දැන් ඔවුන්ට තියෙන බලපෑම් සත සහ ඔවුන්ගේ බලය භාවිත කරලා අවුරුදු 4කට සීමා කරන්න කටයුතු කළා තියෙනවා. මහමැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ ලබා දුන් තීන්දුවත් සමග එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ජනතාව තුළ තිබූ විශ්වාසය තව දුරටත් පළුදු වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කුඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අද ලෝකයේ අනිත් පැත්තට පෙරලෙන කාලයක් වගේ පේන්නේ වෙනද වසංගත තත්වයක් ආවම දියුණු රටවල් බේරිලා නොදියුණු රටවල් ඒ වසංගත තත්වෙන් දුක් විඳිනවා. වෙනද ජාතිවාදයෙන් බැටකෑවේ ජාතිවාදයේ ගිනි ඇවිස්සුනේ නොදියුණු රටවල. අද දියුණු රටවල ජාතිවාදයේ ගිනි ඇවිස්සෙද්දි නොදියුණු රටවල් එහෙම නැත්නම් අපේ වගේ රටවල් ජාතිවාදය මර්ධනය කළා, ත්‍රස්තවාදය මර්ධනය කළා, කොවිඩ් වසංගතය සාර්ථකව මර්ධනය කරන රටක් හැටියට සාර්ථක රාජ්‍යයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යන මොහොත. අද ජනතාව බලාගෙන ඉන්නේ මේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන බලය ලබා දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක ඒ තීන්දුවට පාදක වෙච්ච පෙසන්වල සඳහන් වෙච්ච කරුණු
ජනතාවට එළි වෙනවත් එක්ක ජනතාව පැහැදිලිව විශ්වාස කරනවා තුනෙන් දෙකක් දීලා ශක්තිමත් රජයක් මේ රටට බිහි කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය පිළිබඳ තිබිච්ච විශ්වාසය පාක්ෂිකයන් තවදුරටත් නැති කරගත් අවස්ථාවක් හැටියට ඒ තීරණය අපි දකිනවා මධ්‍යහන පුවත් විකාශය අවසන් යලිත් හොමේ වූ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න